පවතින වියලි කාලකුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ වැලිකේපුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් දැඩි බලපෑම එල්ල වී තිබෙනවා. උඩගංගොඩ, හඳගිරිගොඩ, හඳගිරිය සහ බෙලිමල්ලියත් යන ප්‍රදේශවල ජනතාවට ගොවිතැන් සඳහා ජලය ලබා ගැනීමට ක්‍රමයක් නැති නිසා ඔවුන් අපහසුතාවයට පත්ව සිටිනවා. මීට පෙර ඔවුන් කටුපත්තොයෙන් ජලය ලබා ගත්තත් නියන් තත්ත්වය නිසා ඔය මේවන විට සිඳී ගොස් තිබෙනවා. එම ප්‍රදේශවල අක්කර 250ක පමණ වී වගා කර ඇති අතර අක්කර 600ක පමණ එළවලු වගා කර තිබුණා. ජලය නැති නිසා එම වගාවන් මේවන විට විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. අද බලන්න මේ බෝංචුවට වෙලා තියෙන මේ සම්පූර්ණ මැරලා ගිහින් මේ වතුර නැතිකම මේ වෙලා තියෙන. අපේ ලින්ක් සේරම ඉඳලා ගිහලා තියෙන. තරන් තාත්වික නැහැ මේ එනියගේ වැඩි වුණා අපිට ගෙවන්න බෑ ඇත්තමයි ගෙවන්න බෑ ඉතින් අපිට වෙන කියන්න දෙයක් නැහැ ඉතින් අපිට කොහොම හරි ආධාරයක් අපිට ලබා දෙන්න පෝර දැම්ම මට වැඩක් නැහැ මේ ගස් නැගලා එන්නේ වතුර නැහැ මෙතන වැටකුළු වල 2000ක් තියෙනවා ඇටවලට පමණ ගිහිලා තියෙනවා 74000ක් මූලික පෝර ටිකට ගිහිලා තියෙනවා 52000ක් දේනු වටේට ආයෙ ගිහිලා තියෙනවා ආයෙ 68000ක් මේවා කරගන්න බැරුව මං චේන් එක මුද්ද බැංකුවට දීුවා කියලා තමයි අල්ලි ගත්තේ මේ වගේ ගෝපලක් තියෙනවා මගේ එහා පැත්තේ වෙලේ ඒක වට්ටක්ක සම්පූර්ණ ගහලා තියෙන්නේ ඒකත් විනාශයි මේ කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරුව ගියා වියලි කලකුණියත් සමග විවකවට වුණ හානිකැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කරන සංගණන වැරදි බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා. ගොවිබිම් වලට වෙච්ච විනාශය පිළිබඳව වැරදි දත්තයන් ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ කෘෂි රක්ෂණ මණ්ඩලයේ විසින් සමාජගත කරලා තියෙනවා. රජයට අනුබද්ධිත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නේ මුළුමනින්ම වගා වෙලා තියෙන හානි ප්‍රමාණය අක්කර 45,925ක් කියලා. අපි කියනවා මේ දත්ත ලබා ගත්තේ මොන ආකාරයටද ඇතැම් ප්‍රදේශවල දත්ත කෘෂිකර්මයට සම්බන්ධ නිලධාරීන් ගිහිල්ලා සාමාන්‍ය සංඛ්‍යා දත්ත ලබාගෙන තියෙනවා හැබැයි අනිත් අය අරන් තියෙන මේ දත්ත 180ක්ම අරන් තියෙන්නේ දුරකතන සංවාද හරහා ගොවීන්ගෙන් අරන් තියෙන්නේ අපිට අනුව අක්කර 70000කට ආසන්න ප්‍රමාණයක් මේක තව සතියක් දෙකක් යනකොට මේ ප්‍රමාණය වැඩි ඒ නිසා අපි කියන්නේ හැමදාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සමාජගත කරන දත්ත කෘෂි දත්ත මේ අතර ගිංගගේ ජල මට්ටම අඩුවීමත් සමග ඒ ආශ්‍රිත ජනතාවට පානීය ජල ගැටලුවක් ඇති වී තිබෙනවා. එම ප්‍රදේශයේ ආශ්‍රිත ලිංවල ජල මට්ටමත් මෙවන විට අඩු වී ඇති බවයි වාර්තා වුණේ. මීට වසර එකහමාරකට පෙර එම ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ආරම්භ කළත් එය කොන්ක්‍රීට් කණුවලට පමණක් සීමා වී ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. ගඟට නාන්න යන විදියන්නේ නැහැ කිඹුලු දෙන තුන් දෙනෙම ඉන්නවා කියලා තමයි කියන්නේ කිසිම කෙනෙක් දැන් නාන්න යන්නේ නැහැ නා ගන්නවත් විදියන්නේ නැහැ කුඩිවැරට ගිහිල්ලා අවිලා ජල ව්‍යාපෘතිය කියලා එකක් ගැහුවා ඒක කණු ටික විතරයි පේන තියෙන්නේ සල්ලි වලට මොන වුණාද කියලා දන්නේ නැහැ අපිට ඉක්මනින් වතුර ලබා දෙන්නේ කියලා කියන්නේ හරිම අසන්න තත්ත්වයක ඉන්නේ අපි මේ වතුර නැතුව පින්ගඟට බහින්නත් බෑ කිඹුල්ලුන්ගෙන් තර්ජනය වෙන නිසා දරුවෙක් නාව ගන්නවත් වතුර නැහැ මේ ප්‍රදේශයේ ලිංවල පවතින වියලි කාලගුණයත් සමග ඇතැම් පුත්කලින් වස මිශ්‍ර කර වනසතුන්ට ලබා දෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. එලෙස සතුන් මරා ඇතැම් පුත්කලින් දඩමස් ජාවාරමක් ආරම්භ කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ පවසන්නේ. වියලි කාලගුණ තත්ත්වයත් එක්කම විශේෂයෙන් විල්පත්තුව, යාල, උඩවලව වැනි සංරක්ෂිත අභය භූමි සහ වනාන්තර ආශ්‍රිතව වනසතුන්ට පානය කිරීම සඳහා ජලය ඉතාම හිගයි. ඉතා කුඩා ස්ථානවල තමයි
ජලය රැඳිලා තියෙන්නේ. මේ ස්ථානවලට වසවිස මිශ්‍ර කරලා සහ ගිනි තැබීම් කරලා මේ වන සතුන් ඝාතනය කරන බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඝාතනය කරන සතුන්ගේ මස් දඩ මස් ලෙස සංචාරකීන්ට විශේෂයෙන් මාතර හම්බන්තොට ඒ වගේම පුත්තලම ඒ වගේම අනුරාධපුර සහ මඩකලපුව පොළොන්නරුව වැනි ප්‍රදේශවල යන සංචාරකීන්ට දඩ මස් ලෙස අලෙවි කරනවා. මෙවැනි වසවිස යොදා ඝාතනය කරන සතුන්ගේ මස් අනුභව කිරීමෙන් ක්ෂණිකව මරණය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ වියලි කාලගුණ තත්ත්වය යටතේ ඔබ නොදන්නා ප්‍රදේශවලට ගිහිල්ලා දඩ මස් ආහාරයට ගැනීමෙන් වළකින්න කියලා අවධාරණයෙන් අපි රටේ මහ ජනතාවට කියනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.